අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය පස්වන බීම්ස්ටෙක් සමුළුව ඇරඹෙයි India Videshamati Jai Shankar Janapati Agamati Saha Mudal Amati Hamuvei Asal Vesyata Pramukhatvaya Jai Shankar Kiyai India Videshamati Indianu Indana Pirum Hal Nirikshane Karai Merata Punarjananiya Balashakti Vyapruti Sandaha Amerikave Sahaya Naya Pita Naya Dollare Desyanu Navayai Kalukade Tunsiye Panahai Rata Kota Uda Api Vata Uda Badu Mila Andaharumata Kanava Venuata Levakanna Vena Aurudda Athurugiriye Indana Polimaka City Pudgeleku Mary Vetei Rata Pura Indana Polim Tavat Diesel Navak Divainata Alut Aurudde Kanijatel Sevakinta Bonus Venuata Adika Milak Sahita Oti Tavat Gas Cylinder Raksha Hatak Velanda Polata Bumitel Ganna Handunum Pate Mumitel Nisa Hatton Nurelia Margiat Vesey Adat Gas Polim Nitia Jali Hadana Sieluma Deshapalana Paksha Vaha Vikranekarana Hitapu Vikanakadi Pati Gamini Vijesingh Kiai Basilva Ariat Prashne Visanan Behe Vimal Pavasai Columba Sita Moscow Guan Gaman Navati Deshapuat Betai Mulin Avadhanea පස්වන බිම්ස්ටෙක් සමුළුව අද ආරම්භ වුණා. එම සමුළුව අනිද්දා දින දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් සමුළුව එළඹෙන 30 වනදා අමතන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සඳහා බෙංගාල බුක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. Bangladesh, Bhutan, India, Myanmar, Nepal, Sri Lanka, Thailand, BIMSTEC, Ratawal, Lisai, Handin Venne. Paswana, BIMSTEC, Samulu, other Columba Bandaraka, Jatantar, Samantra, Shala, Parishredi, Arambona. Visi Devana, BIMSTEC, Jason, Ludaringi, Rasima, other Udes and Arambui. Samulu, Elemented Tisanada, Dakwa, Columba, the Pavatimber, and Imtai. Ada Arambo U BIMSTEC Samulu Satha, Bangladesh, Bhutan, India, Nepal, Thailand, Myanmar, and Ratabal, Jester, Nidharinha, Videsha Amativarun Ekuna. ආසියාව ජාත්‍යන්තර දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වෙනවා. ඒ ආර්ථික වැනි වැදගත් උපාය මාර්ගික අංශයන් සමගයි. 2048 වන විට ආසියාව වැඩි වශයෙන් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වෙන්න පුළුවන් බවටයි සැලකෙන්නේ. ආසියානු මහද්වීපයේ ගෝලීය නිෂ්පාදනයේ 40%ක් දළ දේශීය නිෂ්පාදනයක්. ආසියානු කලාපයේ රටවල් විදිහට අපිට ඉතාමත් ශක්තිමත් ජාලයක් තියෙනවා දියුණු වෙන්න. බිම්ස්ටෙක් නිර්මාණය වෙලා තියෙන්නේ අපේ රටවල්වල සහයෝගිතාවෙන්. ඊට අපේ සියවස් ගණනක බැඳීම් මුල් වෙලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා දිනේදී බිම්ස්ටෙක් සමුළුවේ මුලසුණු හොබවනු ඇත. මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාද ඊයේ දිවයිනට පැමිණියා. ඒ ඉන්දිය ගුවන් හමුදාවට අයත් යානයකින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීමට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්තු ප්‍රසන්න රණතුංග ගැන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. India, විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එමෙන්ම ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හමු වී තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.
එහිදී ජයශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳවද ස්තුතිය පළ කළා. මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක්ද සංවිධානය කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වුණා. මෙම හමුවේදී බෞද්ධ සංස්කෘතියට හා උරුමයට අනුබල දීමේ ගිවිසුමකටද අත්සන් තබා ඇති බවයි ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. එසේම යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටද ආචාර්ය ජයශංකර් මහතා එක් වුණා. මේ අතර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි. අසල් වැසියන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ ඉන්දිය ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය පළ කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් සමහරු කියන්නේ ආණ්ඩුව ලෝකේ පුරා හිඟමනේ යනවා කියලයි. ඒ ඩොලර් ඉල්ලමිනුයි. ලෝකයෙන් ණය ඉල්ලන්නත් පමා වූ නිසා සිඟමනටවත් ඩොලර් ලැබෙන එකක් නැහැ කියලා තවත් සමහරු කෑමොර දෙනවා. මේ අතර තවත් සමහරුන් ඩෙමළ ඩයස්පෝරාවේ මුදල් ලංකාවට ගේන්න එපා කියලත් කියන්න පටන් අරන්. විදෙස්ගත ඩයස්පෝරාවේ මුදල් බෙදුම්වාදී කියන පරණ බෙරපදයම වයනවා. ඇත්තටම රටපුරා පෝලිම් අහස උසට බඩු මිල අත්‍යවශ්‍ය බාණ්ඩ හිඟයි. මේ මූල්‍ය අර්බුදේ යථාර්ථය කොහෙද? ඇත්තටම ණය අපට අලුත් දෙයක් නෙවෙයි. නිදහසින් පසු අපේ ආණ්ඩු ණයම තමයි ගත්තේ. ණය වර්ග තුනක් දක්නට පිළිවන්. ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙන්. ද්විපාර්ශ්වීය කියන්නේ බොහෝ විට රටකින් රටකට ගන්න පුළුවන් ණය. අප මේ වන විට ජපානයෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් ද්විපාර්ශ්වීය ණය අරගෙන තිබෙනවා. දැනට ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.34ක්. බහුපාර්ශ්වීය කියලා කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ස්ථානවලින් ගන්න ණයවලටයි. අඩු පොලියට දිගු කාලීනව ගෙවන්න විවිධ ව්‍යාපෘතිවලට මෙහෙම ණය ගන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව අද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැනට අප එහෙම අරගෙන ගෙවන්න ඇති බහුපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8.5ක්. ඊළඟට තුන්වෙනියට ණය ගන්න ක්‍රමය වාණිජ ණය. මූල්‍ය වෙළඳපොළෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හරහා වාණිජ ණය ගන්න පුළුවන්. මේ විදිහට ගත්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 19.83ක්. අප වැඩියෙන්ම අරගෙන ඇත්තේ මෙවැනි වාණිජ ණයයි. ඇත්තටම මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 6.8ක් ගෙවන්න ඕනේ. ලබන වසරේදී ඩොලර් බිලියන 8ක් ගෙවන්න වෙනවා. දැන් අතේ ඉතිරි වී ඇත්තේ ඩොලර් බිලියන 2.2ක් පමණයි. ඒ ඩොලර් බිලියන 2.2ටත් චීනයෙන් ලැබුණු ණයත් අඩංගුයි. ඇත්තටම ණය විදේශ සංචිත ලෙස ගණනය කරන්න බැහැ. ඒ තමයි යථාර්ථය. අපට ඩොලර් ලැබෙන ක්‍රමත් වැරදි තීන්දු නිසා නැති වුණා. ඩොලරේ 203ට හිර කිරීම එහිලා මූලිකයි. ඒ නිසාම විදේශ ප්‍රේෂණ නැති වුණා අපට. විදේශ ආයෝජන නැතිවීම සේම ගෙවන්න සිදු වූ ණයවලින් ජනවාරියේ ඩොලර් මිලියන 500ක් ගෙවීමත් අතේ තිබුණු ඩොලර් නැතිවෙන්න තවත් හේතුවක්. දැන් ඇත්තටම අතේ සතේ නැහැ. අපේ අපනයනවලින් ලැබෙන ඩොලර්වලින් මේ ප්‍රශ්නය බේරගන්න බෑ මේ හදිස්සියේ. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ගෙවීමට ඇති කාලය කල් දබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගන්නම වෙනවා. අප ගෙවන්ට ඇති සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හොඳම තැන IMF බව නොදන්න කෙනෙකු ඉන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නේ ඇත්තේ IMF යන්නත් පමා වීමයි. බලලුන්ට ඇස් ඇරෙන්නේ පමා වෙලා කියලා කතාවක් තියෙනවනේ. අර්බුදයේ ආරම්භයේදීම IMF ගියා නම් අපේ සමස්ත ණයම ප්‍රතිව්‍යුහගත කිරීම නැත්තම් ගෙවීම පමා කරගන්න තිබුණා. එහෙත් දැන් තුවාලේ ඔඩු දුවලා රුපියල දිනපතා බාල්දු වෙනවා.
දෙදස් පහළවේදී ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න වනේ රුපියල් එකසිය හතලිස් පහයි. නමුත් අද ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා රුපියල් වලින් දෙසිය අනුවක්. දෙදස් පහළවේ ඩොලර එකක් වුණු අඹගෙඩියක් උදාහරණයට ගමු. අපි ගෙවී රුපියල් එකසිය හතලිස් පහයි. ඒත් අද ඒ අඹගෙඩියටම ඒ ප්‍රමාණයටම අපට රුපියල් දෙසිය අනුවක් ගෙවන්න වෙලා. ප්‍රශ්නය ඇත්තේ දැන් එකම භාණ්ඩයකට වැඩිපුර ගෙවන්න වීම. සිංගමනේ යනවා හැර ඇති විකල්පය ඇත්තරම පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ රටට හෙළි කළ යුතුව තිබෙනවා. දැන් අපේ බඩුමිල තියෙන්නේ හඳේ. අද හිට සිකුරු හෝ අඟහරු මතට යනු නියතයි. බඩුමිල අඟහරු හෝ සිකුරු මතට යන එක නතර කරන්න පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය මේ දවස්වල ඉන්නේ සෙනසුරු ග්‍රහයා මත. ඒ නිසා පාරිභෝගිකයින් සියලු දෙනාට හෙනහුරා ලබමින් ඉන්නවා. හුඟක් ලොකු ලොක්කෝ සතුසට යන්නේ නැහැ. සුපිරි වෙළඳසල්වලට යන්නෙත් නැහැ. ඒවට යන්නේ ගෙදර ඉන්න දැසි දැස්සෝ. හුඟක් ලොකු ලොක්කෝ ජීවත් වෙන්නේ පඩියෙන් නෙවෙයි, කොමිස් වලින්. ඒ කොමිස් මුදල් හරි විශාලයි. සමහර කොමිස් මෙහෙ බැංකුවලට වැටෙන්නෙත් නැහැ. සමහර මැති ඇමතිවරුන්ට ඇපල් මිදියෙන්නේ ඒ රටවල තානාපති කාර්යාල හරහායි. එයාලා අපි වගේ පාරයිනේ කඩේකින් ඇපල් පෙයාස් මිදි මිලදී ගන්නෙත් නැහැ. ඇත්තම කියවොත් දියවන්නාවේදී කෑ ගැහුවට ඇත්ත ගණන් හිලව් දන්නෙත් නෑ සමහරුන්. මාධ්‍ය ලේකම් හරි කාර්යාලයේ කවුරු හරි ලියලා දෙන ගණන් හිලව් තමයි කොළ කඩදාසි බලාගෙන සමහරු කෑමොර දීලා කියන්නේ. V8 වල යන ඒ උතුමන්ලා කවදාද ප්ලේන්ටියක් හරි ටී එකක් හරි ලොරි කඩේකින් බීලා තියෙන්නේ. එහෙම බොනවා ඡන්දයක් ළඟ එනවා නම් ඡන්ද කාලෙට පොල් වුණත් කඩලා ගාලා දීලමනේ යන්නේ. V8 වල ආරක්ෂකින් පිරිවරාගෙන යනකොට ළඟ තේ කඩයක් එහෙම ඇරලා තිබ්බොත් පොඩිත්තකට ගොඩ වෙන්න එපා. නතර කරලා කළු වීදුරු පහත් කරලා අහලා බලන්න අපට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න අපට වෙලා තියෙනදී ප්ලේන්ටියක් රුපියල් 30 ඉඳලා 60ට 60 නැග්ග 60ටම කිරිපිටි නැති වුණත් කිරිතේ එකක් රුපියල් 70 ඉඳලා 100ට නැග්ගා. කිරිපිටි කිලෝවක් රුපියල් 1345 ඉඳලා 1945ක් දක්වා ඉහළ ගියා. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 540 ඉඳලා 790ක් දක්වා වුණා. රතු සීනි කිලෝ එකක් රුපියල් 194 ඉඳලා 210ට ගිහිල්ලා. සුදු සීනි කිලෝ එකක් රුපියල් 160 ඉඳලා දැන් 200ට ගිහින් අවසන්. තේකොළ කිලෝ එකක් රුපියල් 1200 ඉඳලා 1400කට විතර ඉහළ ගිහින්. කෑලි පහක දරමිටියකුත් රුපියල් 40 සිට 120ක් විතර දක්වා ඉහළ ගිහින්. අපිත් දෙයක් නැතු ඉන්නේ. දර ටිකක් වැඩියෙන් යනවා. මම හිතන විදිහට තව ඉස්සරහට දර ටිකක් යයි වැඩියෙන්. ගෑස් තවම ප්‍රශ්න විසඳලා නැති හින්දා දැනට අපි ඔය සාමාන්‍ය කුරුන්දර මිටියක් රුපියල් 60ට වගේ විකුණන්නේ. තව ලොකු මිටියකුත් වෙන 150ට වගේ. වෙනදා ඉතින් රුපියල් 100ට වගේ තිබ්බේ, දැන් ටිකක් වැඩි ගණන්. අරක රුපියල් 50ට 40ට වගේ තිබ්බේ. ඒක ඉතින් අපි ඊ ගානට වගේ තමයි විකුණන්නේ වැඩි. ඉතින් ගුණටත් බෑනේ, මිනිසුන්ටත් අමාරුයි. දැන් දර ටිකක් වැඩි විකිනනවා. එන ගානත් වැඩි. ඉස්සර රුපියල් 20ට 30ට වික්කේ මේ දර තමයි රුපියල් 60යි. දැන් ඒත් ඇඳලා ගේන හින්දා වීදම් වැඩිනේ. රුපියල් 60යි අපි විකුණන්නේ. මිරිස්කුඩු කිලෝ එකක් රුපියල් 600 සිට 1400කට ඉහළ ගිහින්. පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගහන එකත් එදා වගේ දැන් නම් ලේසි නෑ පුතෝ. 3.5 කුඩු කිලෝ එකක් රුපියල් 650 ඉඳලා 1400 වෙනකන් ඉහළ ගිහිල්ලා. බිත්තරයක් රුපියල් 13 ඉඳලා දැන් 34යි. පොල්තෙල් බෝතලයකුත් රුපියල් 530 ඉඳලා දැන් 960යි. රුපියල් 10යි අතර ගානකට ගිහින් අවසන්. ලාෆ් සිලින්ඩර තමයි වැඩියෙන්ම හෝටල් වලට භාවිත වෙන්නේ. ඒ කිලෝග්‍රෑම් 37.5. එදා රුපියල් 9500ට තිබුණු කිලෝග්‍රෑම් 37.5ක ගෑස් සිලින්ඩරයක් දැන් 12300ක්. ඒ කියන්නේ මාසයක් තුල රුපියල් 2800කින් එක් සිලින්ඩරයක ගාන වැඩි වුණා. සමහර හෝටල් වලට 37.5 ලාෆ් සිලින්ඩර මාසයකට 4ක් හෝ 5ක් අවශ්‍යයි. ඒ කියන්නේ ඒ හෝටලයට මාසයකට අනිවාර්යයි මේ වැඩි වෙච්ච මුදල රුපියල් 2800 ගානේ 5ක් ගණන් බැලුවොත් රුපියල් 14000ක් වැඩි වෙලා. ඒ වැඩි වුණු 14000ම බෙදෙන්නේ අහිංසක පාරිභෝගිකින්ගේ බත් පැකට් එකට. බත් පැකට් එක ඔතන සුදු කඩදාසියක්. කිලෝ එකක් රුපියල් 120 ඉඳලා 350යි 400යි දක්වා ගානකට ඉහළ ගිහිල්ලා. වතුර එකක් බොන්න
කරන්න දෙන ප්ලාස්ටික් කෝප්පයකුන් රුපියල් 1.60 සිට සමහර වෙලාවට 3.50ත් එහෙමත් නැත්නම් 5.50ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. පාන් පිටි කිලෝව රුපියල් 170ක් වෙනවා. වතුකරේ ජනතාවගේ ප්‍රධාන ආහාරය පාන් පිටි ආශ්‍රිත රොටි හා චපාති. දැන් ඔවුන්ට වැඩ තියෙන්නේ ඒ කියන්නේ දළු නෙලන්න ලැබෙන්නේ සතියකට දවස් දෙකක් නැත්නම් 3යි. දවසක ආදායම රුපියල් 950යි. ඇත්තටම මේ යන විදිහට ගියොත් නිසි පෝෂණේ නැතුව තව ටික දවසකින් අපේ දරුවන්ට මන්ද පෝෂණේ හැදේවි. අපි දන්නවා තමුන්නාන්සලගේ දරුවන්ට නම් අධි පෝෂණේ කියලා. චයිනීස්, ඉන්දියන්, ජපනීස් හෝටල් වලින් කාලා ඇඳලා තමුන්නැහැලගේ දරුවන් විතරක් ජීවත් වුණත් ඇති කියලා දැන් අපිටත් හිතෙන තරමට අපේ ජීවිත කර්කශක වෙලා අවසන්. දැන් දවස ගානේ මේ විදිහට ඉහළ යන බඩු මිල තව ටික දවසකින් අපිව ස්ථීර වශයෙන්ම අඟහරු මතටම ගෙන ආවේ. ඡන්දය ගන්න සාමාන්‍ය මිනිස්සුන් හොයාගෙන තමුන්නාන්සලට V8 වලින් එහාට තමයි එන්න වෙන්නේ. මොකද මේ විදිහට ඉහළ යන බාණ්ඩ මිල දැන් ජනතාව නොමරා මරනවා. මනුස්සයන්ට දරා ගන්න බැරි තරමට බඩු මිල ආසුරව නැගලා තියෙනවා. මං නම් කියන්නේ මේක ඇති බැහැලා යන්න ඕනේ. මේ ඇති දැන් අපිට වද දුන්නා. මේ මන්ත්‍රීලා ඇමතිගොල්ලොන්ට හඳෙන් හරි බඩු තියෙන ඕන තරම් ගන්න. පොඩි මිනිහා තමයි මේ වගේ පෝලිම් වල ඉඳලා තැවෙන්නේ. ඒගොල්ලෝ කැමති අපි දුක් විඳින තරමට. ඊළඟ ඡන්දේදී අපි බලමු. ඇති එකට දිනන නැති එකට නැතරම නැහැ. අවුරුදු නෙමෙයි කණ්ඩ වෙන්නේ. 69 ලක්ෂයෙම සතුටුයි ඉතින් දැන් ඉතර වෙන මොකුත් නැහැ අයිය කියන්න අපි නම් හරි සතුටුයි. රජේ අන්තිමයි. අන්තිමයි ජනාධිපතිතුමා ඔය බලන්නෙත් නැද්ද ඔයිද? හැයෙන්නේ නැද්ද මේ මිනිස්සු අඬනවා? පෝලිං වල වැටිලා මැරෙනවා. පිට නම් කියන්න තියෙන ඉතින් රටටම දෙයියන්ගේ පිටයි කියලා තමයි. 69 ලක්ෂයක් හිටපු අපිත් ඒක එක්කෙනෙක් යටියට පුදුම විදියට දුක් වෙලා රටෙම සමාව ඉල්ලන්න තමයි වෙලා තියෙන්නේ. මෙයා නෙමෙයි දිවි ලෝකෙන් ඇවිදilla. දෙවි කෙනෙක් ඇවිදලා බැස්සත් අපේ මිනිස්සු කෑ ගහනවා. නැති වෙරිකම කියන එක අපි කාටවත් කියනෝනේ. ඒක මේ වෙලාවේ විශ්සගෙන ඉදිරියේදී මේක හරියයි කියලා මගේ බලාපොරොත්තු එකයි. මේක ඉතින් කොයි ආණ්ඩුවවත් දිගටම තියෙන එකක්. අන්නේ මේගොල්ලන්ට කවදාකවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. එක්කොත් පුනුහන් කට්ටියකට හත් දීලා මේගොල්ලෝ අයින් වෙන්න ඕනේ. මේවලට සම්බන්ධ ඇමතිවරු කියනවා පෝලින් නෑ. හෙට අනිත් දෙනවා හැබඩු තියෙනවා. අවුරුදු ඉස්සෙල් ඔක්කොම සප්ලයි කරනකෝ. පොලිමේනේ බඩු මිලේ හැටියට අපිට ඉස්සරහට මොනවා ඇයිද කියලා හිතා ගන්න අමාරු නේද? කරන්න මට දෙන්න කියන්නේ ඇවිල්ලා හම්බෙලා මට දෙන්න කියන්නේ මං කරලා පෙන්නන්න. අර අපි කියන්නේ හම්පඩේ කියලා. මේගොල්ලන්ට කරන්න බැයි නම් මේක රට දාලා මේ තරුණ ප්‍රජාව ඉන්නවා කරන්න. ඒගොල්ලන්ට බාර දීලා යන්න. පක්ෂ බෙදයක් කඩක් නැහැ. ඔක්කොම එක්කවල මේ රට ගොඩ ගන්න එපා. දෙගොල්ලම කරන්නේ බොරුවන්නේ. නිකන් අපි දිනලා ඉල්ලන් කාලා තියෙන අපි. කිසිම යන්නේ නැතුව ඉලා අපිට තියෙන. මීටරිය හොඳයි මරණ එක. ඉන්ද නැමැති ගාමිණී ලොකුගේ මහතාට බාලකිරි දෝෂය කියලා අපි නිරන්තරයෙන් කිව්වා. ඔහු කියන්නෙම තෙල් අද නෙවෙයි හෙට කියලයි. දැන් කියන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඉන්ධන පෝලිම් නැති කරනවා කියලා. ඒකට කොහොමටත් තව දවස් 17ක් විතර තියෙනවා. ඒ කියන්නේ එතකන් පෝලිමෙන්වල ඉඳලා තෙල් ගහගන්නයි වෙන්නේ. දැන් අපේ රටේ තෙල්වල ඒකාධිකාරිය තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට කියලයි හිතෙන්නේ. මන්ද ඉන්දියානු ඔයිල් සමාගම තමන්ට හිතුණු වෙලේම ගාන ඉහළ දානවා. ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් මහතා ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම් හල් අද පරීක්ෂා කළා. බලශක්තිය රටක මූලික අවශ්‍යතාවයේ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉන්ධන විදුලිය නැති වුණාම අපේ සමස්ත ආර්ථිකයම බිඳ වැටෙනවා කියලා 5-6 වසරේ දරුවෙකුටත් තේරෙනවා. නමුත් අපේ සමහර මැති ඇමතිවරුන්ට ඒ පමණටවත් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඇත්තටම එයාලගේ වාහනවලට තෙල් වදින ක්‍රමය මහ ඇත්තෝ දන්නේ නැති නිසා. ඒ වගේමයි විදුලිය කැපෙනකොට ජෙනිය ඔන් වෙනවා කියලාවත් දන්නේ නැතුව ඇති. ඇත්තටම ඉන්ධන ඇමතිතුමා මේ විෂය බාරගත් දවසේ ඉඳලා කියන්නේ අද හෝ හෙට ගැටලුව විසඳන බවයි. දැන් කියනවා සිංහල අලුත් අවුරුද්දට පසුව ඉන්ධන පෝලිම් ප්‍රශ්නය විසඳනවා කියලා. ඒ කියන්නේ තව දවස් 17ක් විතර තියෙනවා. මේ ඇමතිතුමා බොරු කියන්නේ කටේ දිවේ ගෑවෙන්නේ නැතිව. හිටපු ඇමතිතුමා නැහැම කියලා කිව්ව නිසා එයාට ගෙදර යන්න වුණා කියලා අප දන්නවා. දැන් මේ අලුත් ඉන්ධන ඇමතිතුමා නම් නැහැ කියන්නෙම නැහැ. එතුමා කට ඇරියොත් කියන්නේ තියෙනවා අපි බෙදනවා කියලා. දැන් එතුමා අමුතු බෙදිල්ලකට සූදානම් වනවා. ඒ තමන්ගේ සේවකීන්ට බෝනස් වෙනුවට අධික ඕටි හෙවත් අතිකාල දීමනා ලබා දීමටයි. කොළඹ ගම්පහ කළුතර කියන ෂෙඩ් වලට නම් සෑහෙන ප්‍රමාණයක් තෙල් ඇරලා තිනවා. අපිට තාම ගැටලුවක් තියෙන්නේ ඉල්ලුම ප්‍රමාණයට තෙල් ඇරීමේදී තිරුකුණාමලයට අපුතලේ
වගේ ප්‍රදේශවලට කෝච්චි යන්න නැති හින්දා අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඉල්ලුමේ ප්‍රමාණයට තෙල් නිකුත් කරන්න බැරි. අද අපිට 24000 කනක් බාර ගන්න තියෙනවා. ඒ බෑවම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකම ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකට තෙල් නැවකුත් පළවෙනිද වෙනකොට කොළඹට එනවා. ඒකත් බාන්න පුළුවන් වෙනවා. කෑන් වලට තෙල් ගන්න එකෙන් 75% අපිට පේන විදිහට ජෙනරේටර් වලට නෙමෙයි ගන්න. පොඩි වෙළඳාමක් පටන් ගන්න. බෝනස් දීලා නැහැ. නමුත් මේ දවස්වල අධික ඕටයිම් එකක් ගෙවන්න වෙනවා. මොකද නිවාඩු දවස්වල වැඩ කරනකොට කම්කරු නීතිය අනුව ඕටයිම් ගෙවන්න ඕන. ඒක අපි ගෙවනවා. ඉන්දන ගන්න පෝලිම්වල ගිය ජනතාවගෙන් සමහරුන් පෝලිම්වල මැරි වැටුණා. තවත් සමහරුන් මරා ගත්තා. මේ අතර ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේදී ඉන්දන පෝලිමක සිටි අයෙකුද මරුමුවට පත් වුණා. අදත් රටපුරා දිගු ඉන්දන පෝලිම් දක්නට ලැබුණා. ඩීසල් රගත් නෞකාවකුත් අද දිවයිනට පැමිණියා. දැන් අපේ රටේ තෙල්වල ඒකාධිකාරිය තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගමට කියලයි හිතෙන්නේ. ඒ IOC සමාගම තමන්ට ඕන විදිහට හිතුන ගමන් මිල වැඩි කරන නිසයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමති S. ජයශංකර් මහතා IOC සමාගමට අයත් පිරවුම් හල් අද පරීක්ෂාවට ලක් කළා. අදින් ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර 107ක් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ නමුත් තවමත් ගෑස් හිඟය අවසන් වී නැහැ. අදත් ජනතාව ගෑස් ගන්න පෝලිම්වල. අදින් ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර 107ක් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. දැනට වෙළඳපළ තුළ මතුව ඇති ගෑස් සිඟය කඩිනමින් මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. සමාගම් දෛනිකව කොතරම් ගෑස් සිලින්ඩර නිකුත් කළත් තවමත් ජනතාව ගෑස් ගන්න පොලිමේ. දින ගණනාවකට පසු හැටන් නගරයට අද ගෑස් සිලින්ඩර 140ක් ලැබී තිබුණා. ගෑස් ගන්න ජනතාව අද උදෑසන සිට පොලිම්වල සිටියේ මෙලෙසින්. රත්නපුර නගරයේ ජනතාව ගෑස් ගන්න අදත් පොලිමේ. මෙගාල්ල නගරය ගෑස් සිලින්ඩරයක් අදවත් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව සිලින්ඩර තියාගෙන පොලිමේ හිටියේ මෙහෙමයි. පුදුම කර්මයක් කොහොමද මේ ගෙවන්නේ? කරන්න හැක් කෙනෙකුට දීලා යන්න ඕනේ මේ ආණ්ඩුව කරන්න. ඒක තමයි කරන්න ලොකුම උදව්ව. මනුස්ස කවුරු හරි කරානි මේක. කියන දෙයක් නැහැ. නියමයි. ඒ විනාශය කරන්න බෑ. කරන්න බැරි නම් හැමදෙරේ කරන්න හැම මිනිහෙකුට දීලා යර එකයි තියෙන්නේ. දැන් රටවල් වල එහෙම නැහැ නේද? ඉල්ල අස්සනවනේ ඕන ආණ්ඩුව. මේක මහා පුදුම රටක් නේ මේක. මොන මගු නැද්ද මේක? මේ බණ්ඩාර වෙල නගරය. බන්දුල ගුණවර්ධන කිව්වා 2400 මාසෙට ගන්න පුළුවන් කියලා. 2800 ගෑස් එකක් ගන්න බෑ. බැරනම් මේක දාලා යන්න කියන්නේ. අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ නේ? දුකින් ඉන්න බෑ. අලි දෙනවා කොටි දෙනවා කිව්වා. කොහොම අපි ඡන්ද දෙන්නේ තොත් පොලිමේ ඉන්නේ? මේ අතර නුවරඑළිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් මහලින් භූමිතෙල් ලබා ගැනීමට පැමිණි පිරිසක් භූමිතෙල් නැතිකම හමුවේ නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ නිසා නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ රථපහන ගමනාගමනයටද අද දහවල් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් රථවාහන දහවනේ සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමටද සිදු වුණා. ඉස්සරනම් ඇඳුරුම්පත් ඕන වුණේ ණයක් ගන්න බැංකුවට යනකොටයි. නමුත් අද භූමිතෙල් ගන්නත් හැඳුරුම්පත ඕන වෙලා. දඹුල්ල ප්‍රදේශයේ භූමිතෙල් නිකුත් කරන්නේ හැඳුරුම්පතට බවයි අපට වාර්තා වුණේ. එම ක්‍රමයට ජනතාව සිය විරෝධය පළ කළේ මෙලෙසින්. කුමාරයෙක් කරගෙන ID නම්බරය ආරම්භ කරනවා.
ඩිය ගන්න බරනමට බෞද්ධන යිඩිය ගන්න ල ෙල් ග ෙල් ර ම පොලි ල බරු ගන්න ඩිය ගන්න ච දව ලංකාවේ. මේ දානේවා සියලු දේම අර මේ ගඟට කපපු ඉනි වගේ තමයි. මාස ගාණක් බලනවනේ දැන් මේවා. තවත් මේ ආයිඩෙන්ටිටි තියෙන මේ තෙල් ගන්න දියේ පොලිමි. ඩාඩියා දාන ආයිඩෙන්ටිටි තියෙන මුගේ වතුරක් ගන්න. වතුරක් ගන්න වෙනවා. අනිවාර්ය වතුරක් ගන්න වෙනවා. ඒ වතුර ගන්න විදියන්නේ නැහැ. ආසන්නම දවස් දෙකක කාලය තුළ ගෑස් රැගත් නැව් දෙකක් මෙරටට පැමිණියා. දැන් ඉතින් අරගෙන ආපු ගෑස් තොග ඉක්මනින් ගොඩබාලා මිනිස්සුන්ට දෙන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. නැත්නම් හැමදාමත් සිලින්ඩර කර තියාගෙන ජනතාවට මහපාරේ ඉන්න සිද්ධ වේවි. අපි නම් කියන්නේ මහජනතාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න මහජන නියෝජිතයින් මීට වඩා මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනේ කියලයි. වත්මන් පාලනයේ විනිවිද භාවය ඇතිකිරීම වෙනුවෙන් අර්බන් සිටිසන් නමින් සමන්ත්‍රණයක් පදනම් ආයතනයේදී අද පැවැත්වුණා. එහිදී හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ අලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සරත් ජයමාන්‍ය යන මහතුරුන් දූෂණ සහ වංචා ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මං අවුරුදු 30 ගණක් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරානේ. පැමිල්ල මෙහෙवला නඩු කියලා විත්තිකාරයෝ හිරේ අරින එක තමයි මට හොඳට පුරුපුරු. හැබැයි මතක තියාගන්න. මම අවංකවම කියන්නේ. අල්ලස දූෂණේ කියන එක කවදාවත් තුරන් කරන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක් විතර අල්ලලා හිරේ දැම්මට මේ නඩු ඔප්පු කරන්න බෑ. සමහර වෙලට කියනවනේ ඇයි හල්මැස් වල්ලන්නේ? ඇයි තෝරමෝරු වල්ලන්නේ නැත්තේ? තෝරමෝරුන් දෙරේව සාක්කි දෙන්න කවුද එන්නේ අර අල්ලස් කොමිසමට? මිනිස්සු ඇයි දේශපාලකයෝ ඇයි ඒ කට්ටිය නිකන් හිස් කොළ අරන් ඇයි? ඒකේ ඇතුලේ උසාවියක් ඉදිරියේ කියන්න පුළුවන් සාක්ෂි නැහැ. මම නීති විද්‍යාලෙත් නීති පීඨෙත් උගන්වලා තියෙනවා. මම කවදාවත් අල්ලස ගැන වචනයක් දූෂණය ගැන එක වචනයක් ওই අවුරුදු 16-14 මම උගන්වලා තියෙනවා. ඒ විෂය පාඨමාලාවේ ඒක නැහැ. එහෙම වචනයක්වත් නීති විද්‍යාලේවත් නීති පීඨෙවත් උගන්වන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන අල්ලස දූෂණය ගැන හොඳට දන්න නීති ප්‍රදාවක් බිහි කරන්න. 1954 හදපු අල්ලස් නීතිය තමයි තවමත් අපිට තියෙන්නේ. ඒ නිසා තමයි අපි අලුතෙන් නීතියක් හැදුවා. 2019 වෙනකොට හදලා ඉති කෙටුම්පත් සම්පාදකතුමියට ඇරලා තියෙනවා. ඒක තවමත් එතුමිය ගාව ඇති. මුදල් විසුද්ධකරණයත් අල්ලස දූෂණයත් අතර තියෙන්නේ ඉතාමත්ම සමීප සම්බන්ධියාවක්. නමුත් අල්ලස් කොමිෂන් සභාවට බලයක් නැහැ මුදල් විසුද්ධකරණය සම්බන්ධ විමර්ශන කටයුතු කරන්න. ඒ වගේ මූලික සිද්ධාන්තයක්වත් මූලික ප්‍රතිපාදනයක්වත් අල්ලස් කොමිෂමට නැතිව අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අල්ලස දූෂණය තුරන් කරන්න. 1910 දී ලංකාව සර්වන බල ජාත්‍යන්තර බලය ලබා දීමට විරුද්ධව මැක්ලම් ආණ්ඩුකාරවරයා ඊට හේතු දෙකක් දැක්වුවා. ඒක තමයි ලංකාවේ මිනිසුන්ට ඡන්දය භාවිත කිරීමට තරම් දේශපාලන බුද්ධියක් නැහැ. ලංකාවේ ඡන්ද අයිතිය ලබා දුනොත් අනාගතයේදී මේ රට පාලනය කරනු ඇත්තේ පවුල් කිහිපයක් පමණි. ප්ලේටෝ කියලා තියෙනවා උගත් බුද්ධිමත් යහපත් මිනිසුන් දේශපාලනය නොකිරීමේ බරපතලම පාඩුව නම් මෝඩයින් සහ තක්කඩීන් විසින් පාලනය කරන ලම රටක පුරවැසියන් වීමට සිදුවීමයි කියන කාරණා. ඉවත් වේවි. අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂ විගණ්ඩ යටත් කරන්න ඕනේ. නමුත් මේක විගණ්ඩ යටත් කරන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අද අපි අමාත්‍යංශවල කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාසලා බල්ලුණාවන්න ගිය වාහන අරගෙන. ගෙදර වැඩට තියාගත්තු වාහන තමයි අද අපි හදලා කරලා රිපයර් කරලා මේ රටේ සංවර්ධනයේට අපි ගමන් බිමයි. අපි දන්නවා අලුත් අවුරුද්ද ඉවර වෙනකොට මේ රටේ විදුලිය කපනවා පැය 12ක්. අප්‍රේල් මාසේ 25 විතර වෙනකොට මේ රටට ඉන්ධන නැති වෙනවා. අපිට ගෝටට යන්නේ කියලා වැඩක් නැහැ. අපි ගෝටව යවන්න ඕනේ. මේ කට්ටිය මේ රට පාලනය කරොත් අපිට ඉතුරු වෙන්නේ හපයක් විතරයි. මේ ආණ්ඩුව පළවා හැරිය යුතු බවටයි විපක්ෂයේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ. මේ தත්ත්වය උදා වී තිබෙන්නේ කොරෝනා වසංගතයත් එක්ක. මේ ආණ්ඩුව ඉදිරිය වන්ද ඕනනම් අපේ සමගි ජන බලවේගය, ජනතා නීති පෙරමුණ, ජාතික පක්ෂය, සෑම පක්ෂෙම අතර බෙද ගන්න ඕනේ. කවකෝ වුණත් අනාගත ආණ්ඩුවේ එමෙතිවරයි තමයි කලබල වෙන්න එපා. දැන් සමහරු කියනවා අපි තමයි හොඳටම කරේ කියනවා ඒ කාලේ. තව සමහරු කියනවා මට පුළුවන්කම තියෙනවා අවුරුදු දෙකකට තෙල් ටික නොමිල ගන්න අවුරුදු දෙකෙන් පස්සේ මට පුළුවන් කියලා කියනවා. එහෙමනම් ඒ හාදයක් දැන් නේද තෙල් ටික ගෙනත් දෙන්න ඕනේ. අපි මේ වෙලාවේ කියනවා ජනතාවට පොලිමේ
වේලි පනින කෙනාට නෙමෙයි පොලිම හදපු එවුන්ට ගහලා පන්නන දවස වැඩි ඇතකන මේ කවුරු මොකක් කිව්වත් අවුරුදු තුන රට කරවන්නේ රට ගෙනියන්නේ ආර්ථිකය හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිත්වය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිත්වයෙන් යුක්ත කියන එක විශ්වාස කරනවා අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභය රාජපක්ෂට පුළුවන් නම් අපිට වැඩිය හොඳට කරලා පෙන්නන්න එක දශමයක්ක් නිකන් අපිව මේ හිරගෙවල් වල දාන්නේ කොහොමද නඩු දාන්නේ කොහොමද කීකේ කුමන්ත්‍රණ කර කර ඉන්නේ නැතුව අපිට යන්න වෙන්නේ විජේ කුමාරයා ලංකාවට ආපු එක වැරදි කියන තැනටම තමයි ආපහු යන්න ඕනේ අපි එක එක්කනාට දොස් පවර ගන්න ගියොත් ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදාගන්න එකයි මේ අවස්ථාව තියෙන්නේ ඇත්තටම දැන් නම් හිතන මේ යෝධය ඇමරිකන් පුරේ සිද්ද කියලා මම සිංහල ජනතාවගේ බෞද්ධ ජනාධිපති කියන හැඟීම තමයි ඉදාති කලේ මේ ඊයේ පෙරද TN එකත් එක සාකච්ඡා කරනකොට කියනවා මම ලංකාවේ සියලුම ජනතාවගේ ජනාධිපති කියලා ඇමරිකාව වගේ රටකට දැන් ඇත්තටම තියෙන්නේ මේ යෝධයා අපේ පුද්ගලෙක් නෙවෙයි කියලා පැත්තකට විසිකලා දාන්න දැනට තුවාලය හොඳටම කැකෑරිලා වැඩි වෙලා තියෙන්නේ තමුන්නාන්සලගේ උද්දච්ච තීරණ නිසා මධ්‍යම පාන්තිකර දුප්පත් වෙලා තියෙනවා දුප්පත් ජනතාව පාර රැටලා තියෙනවා ඒ නිසා මේ පාරට වැටෙච්ච ජනතාවටයි සහන ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ගේන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමති පාමසිය කරන එක නාමට කිව්වා යාල් මහත්තයා පුළුවන් නම් මෙට්‍රෝපොලිටන් ටික වැඩිපුර අරන් තියලා තියාගන්න තව ටික දවසකින් ඕකත් නැතු වෙනවා මං කිව්වා ඉතින් කරවිල තමයි කන්න වෙයි ඕවක් අකුල කන්න වෙනවා ඊට පස්සේ කොල කන්න වෙනවා ඊට පස්සේ අරක් වගේ තව ටික දවසක් යනකොට ඕගොල්ලන්ට කියයි පිටරේ දැන් 35ට සමහර පැතිවල ගිහිල්ලා තියෙන්නේ තව ටික දවසක් යනකොට කොස්සට කන්න විතර හතක ගුණයක් තියෙනවා කිය කොසටේ හිමල් වීරවංශ මන්ත්‍රීවරයාත් දේගම්මන්පිල මන්ත්‍රීවරයාත් කියනවා ළඟදීම ආණ්ඩුව 113 නැති කරනවා කිය. පුළුවන් නම් 113 නැති කරලා පෙන්න. අනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිවරයා තුමාට නැවත වතාවක් අගමැතිකම දෙන්නද මේ සූදානම් මේ? අනේ එතුමාට අගමැතිකම දෙන්න තරම් මේ මොකක් හරි මොලේ අමාරුවක් එහෙම අපේ පක්ෂේවත් මන් දන්නේ නැහැ කිසිම කෙනෙකුට තියෙයිද කියලා. ඉන්න හිතෙන රටක් හදනවයි කියලා ආපු රාජපක්ෂවරු අද යන්න හිතෙන රටක් බවට මේක පත් කරලා තියෙනවා. මේගොල්ලොන්ට බෑ රාජපක්ෂවරු පේ. ජනතාවට විතරක් නෙමෙයි අපිටත් මේ අපහසුකම් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට සියලු දෙනාට මේ අපහසුතා තියෙනවා. ඉතින් අපි මේක ජනතාවට සිදුවෙන අපහසුතාවය සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අද රටේ බහුතරයක් දෙනා තුන් වේල කනවයි කියලා කියනවනම් ඒක ලැජ්ජාව වහගන්න කියන කතාවක් විතරයි. සිමෙන්ති මිටියක් ගන්න මිල දැන් කිරිපිටි පැකට්ටයක් ගන්න බෑ වෙනවා. බලන්න කොච්චර ඛේදනීය අවස්ථාවක්ද. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය අද පෙරවරුවේ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා අමරිකා එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ. අමරිකානු තානාපති ජූලි චන්ක් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නෝලන්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී රජය දැක් වූ සහය පිළිබඳව මෙහිදී තානාපතිනිය සිය ප්‍රසාදය පළ කළා. පසුගිය කාලයේදී මෙරට ආර්ථිකයේ බිඳවැටීම් වලට හේතු කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී අමරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බවද සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජයේගත් තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගු කාලීනව ඉතා වැදගත් වන බවද පෙන්වා දුන්නා. කුමන ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු කළද අඩු ආදායම්ලාභීන්ට සහන සැරසීමට පියවර ගන්නා බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය වන USAID මගින් ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර සිටියේ. සල්ලි තිබුණත් ගන්න අපේ රටේ ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. ඇත්තටම මේ හිඟය ඇති වුණා නෙමෙයි ඇති කළා කියලා හිටපු අමාත්‍ය උදේ ගම්මපිල මහතා පවසනවා. රට පාවා දෙන ගිවිසුම් වලට ජනතා විරෝධය ඇතිවීම මේ තුලින් වැළැක්වෙනවා කියලයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ආර්ථික අර්බුදය ඇමති මාරු කරලා විසඳගන්න ප්‍රමාද වැඩි කියලයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ. කොහොම වුණත් අවසානයේ ගිලින්න බැරි කෑමක් හදන්නේ නැහැ කියලයි ඒ මහතා ප්‍රකාශ කළේ. ආණ්ඩුවට සහාය පළ කරන පක්ෂ 11ක නියෝජිතයින්ගෙන් පිරිසක් අද පෙරවරුවේ මීරිගම මිනි ඔළුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණියා. එහිදී මුළු රටම හරිමගට ජාතික වැඩපිළිවෙල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමියන් වෙත පිළිගැන්වීම සිදු වුණා. මේකෙදි මම හිතන්නේ අපි කවුරුත් මේ පතුල්
දේශපාලනය කරන එක නෙවෙයි කළ යුත්තේ. රට හදාගෙන ඉන්නයි ඉස්සර. එහෙම දේශපාලනය කරන රටක් තියෙන ප්‍රමාණයක් අහන්නේ. මේකේ අවසනාව වෙන්නේ මහානායක හම්බුනේ අපි ආර්ථික වශයෙන් දුර්වල වෙනකොට බංගලොත් වෙනකොට ඒක පාවිච්චි කරලා අපි බලගතු රටවල් අපිව ඒගොල්ලොන්ගේ ගොදුරු බිමක් බවට පත් කර ගැනීමේ අරතුල තියෙනවා. දැන් නව යටත්විත්වාදී කියන එකේදී කවදාකවත් හමුදාවක් කියලා රට අල්ලගන්නේ නැහැ. රටේ ආර්ථිකයේ හැසිරීම පාලනය තමන්ට හිතවාදී පිරිසක් අතරට පත් වෙන බවට වග බලා ගන්න. තමන්ගේ මිනිහා තමන්ට ඕන විදිහට ඒ රට පාලනය කරනවා. ආර්ථික අර්බුදයේ උස්සන්න වෙන තරමට තමයි ඊළඟ අවධානය එන්නේ. උපත්න මිනිහටත් දවසක එක වේලක් හරි කන්න පුළුවන් අවම ජීවන තත්ත්වය සාතික කරවීමට ආණ්ඩුවේ යොමු කිරීම තමයි මේ මොහොතේ වැදගත්ම දේ. ඉවත් වෙලා ඉන්නකම්. අනතුරුව හිටපු අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. බැසිල් රාජපක්ෂව ඔය ඇමති කමෙන් අයින් කරන එක ඒක ආණ්ඩුව කරන අයගේ හිතසුව පිණිස හොඳයි. හැබැයි දැන් ප්‍රමාද වැඩි. එහෙම කරා පමණින්ම මේ අවුලෙන් ගොඩ දාන්න මේ අයට පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. දැන් ගොඩක් ප්‍රමාද වැඩි. 113 අයින් කරනවා කියලා ඔබතුමාලා කියනවා. එතකොට ඊළඟ රජය කොහොමද? ඒක කලබල වෙන්න එපා. පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවක් හැදෙයිද? ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජිත් නේ ඒක බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. කාටවත් මේ ගිලින්න බැරි කෑමක් අපි හදන්නේ නැහැ. මේ ඖෂධ හිගය සහ ආහාර හිගය වගේම ඉන්ධන හිගය මේ තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ තුන අද සමාජයේ හිග වුණා නෙවෙයි හිඟ කළා. හිඟ කළේ පහුගිය දවස්වල අත්සන් කරපු ගිවිසුම් වැනි පාවා දීමේ ගිවිසුම් ජනතා විරෝධකෙන් තොරව ඉටු කරගත්. ගෑස් පෝලිමෙන් කිරිපිටි පෝලිමෙන් තෙල් පෝලිමට ගිහිල්ලා ගෙදරෙදි ගෙදර විදුලිය නැහැ. ඉතින් කොහොමද ජනතාව ආණ්ඩුව කරන දේ හරි වැද්ද වැරද්ද හොයන්නේ? අමතුමා කියන අවුරුද්දේ පස්සේ ප්‍රශ්නේ ඉවරයි කියලා වෙයිද එහෙනම්? එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශයෙන් රැකියා කරන අයගේ මුදල් තවම එන්නේ නැහැ නේද? නිසි කලට නිසි වෙලාවට ගත්තේ නැති තීන්දු දැන් අරගෙන වැඩක් නැහැ. බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩාට අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් පෙත්ත දෙන්නේ නැතුව මරණාසන්න වෙලා ICU එකේ දාලා තියෙද්දි ඔන්න බෙහෙත් පෙත්ත දුන්නා දැන් වැඩේ කරා කියලා හරියන්නේ නැහැ. මේ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට පණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව යලි ජනතාවටම ලබා දෙන්න. රටේ ජනතාව දේශපාලන වහල්භාවයෙන් මිදිය යුතු කාලය දැන් එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පෝලිම්වල ඉන්න ජනතාව දැන් හිතන්න ඕනේ පාලකයින් හොඳටම කරාද නැත්නම් හොඳටම වෙනසුවාද කියන එක බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මල්වත්තාවල මහාවිද්‍යාලයේ අද පැවති සක්වල වැඩසටහනට එක්වෙමින්. දැන් රටේ බොහෝ දෙනා හොයන විකල්පය හැමෝම දන්නවා මේ ආණ්ඩුවට කරන්න බැරි කියලා. ඒක ආයේ කාටවත් තහවුරු කරන්න දෙයක් නැහැ. නමුත් දැන් විකල්පය හොයන. විකල්පය හොයනකොට රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන රටට අවශ්‍ය කයිවාරුවද වැඩද? රටට අවශ්‍ය සේවයද සෝබනේද? බොරු දේශපාලන සම්දර්ශනද? එහෙම නැතුව ඇඟට පතට බඩට කටට හදවතට දැනෙන ප්‍රශස්ත ජනතා සේවාවක්. ඒ තීන්දුව తీරන ගැනීමේ වාර්ය තමුන්නාන්සලාට ඉදිරි කාලයේදී එළඹෙනවා. මහත්මා ගාන්ධිතුමා වහල්භාවය ගැන හොඳ ලස්සන විග්‍රහයක් කරනවා. මොකද ගාන්ධිතුමා කියන්නේ වහල්භාවය යනු කුමක්ද? පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති අවස්ථාවකදීත් ඔබ විසින් පාලකයාගේ ගුණගායනා කිරීම වහල් භාවය වනුය. කාලේ එළඹිලා තිබෙන්නේ මිත්‍රවරුනි වහල් භාවයෙන් මිදෙන්නට. දැන් මං තමුන්නාන්සලාට අහන්න කැමති ගෑස් පෝලිමේ ඉන්නකොට, කිරිපිටි පෝලිමේ ඉන්නකොට, සතොසේ හාල් පෝලිමේ ඉන්නකොට, සීනි පෝලිමේ ඉන්නකොට, පරිප්පු පෝලිමේ ඉන්නකොට හොඳටම කරාද, හොඳටම වෙනසුවද කියන එක ගැන රටේ ජනතාවට හොඳ තක්සේරුවකට එන්න පුළුවන්. යලිතන් දේශීය පුවත් තුළින් රටවටා පුවත් කිහිපයක් වෙතයි අවධානය. පන්නිපිටිය දෙව්රම්වෙහෙර රජමහ විහාරයේ මැදින් මහා පෙරහර 15 වතාවටත් පසුගියදා පැවැතුණා. අමරපුර මහනිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක ආචාර්ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන්ගේ අනුශාසනාවෙන් මෙම පෙරහර සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද සහභාගී වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර ගුවන් ගමන් අද සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මගින් නොමැතිවීම ආදී හේතු නිසා මෙම තීරණය ගත් බවයි ගුවන් සමාගම පවසන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී පසුගියදා සිදු කළා. ශ්‍රී ලංකා පාසල් කබඩි සංගමය සංවිධාන කළ කබඩි තරගයක් මහියංගනයේදී පැවැතුණා. මේ සඳහා පාසල් 75ක කණ්ඩායම් 178ක් සහභාගී වී සිටියා.
වසර 32කට පසු මඩකලපු දිස්ත්‍රික්කයේ පළමු සිංහල විද්‍යාලය පසුගියදා ආරම්භ වුණා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අවිධිමත්ව පස්කපා විනාශ කර ඇති ත්‍රිකුණාමලය ඉලුප්පන්කොළම අක්කර 25 භූමිය නැවත සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ පරිසර මාත්‍යංශයේ මිහිකතට පණ දෙමු පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙල යටතේයි. මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ තහනම් දීප්‍ර දැල් කිලෝග්‍රෑම් 1500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය සිදු කළ වැටලීමකදී. කෑගල්ල දේවාලිකම ජීමාන හා නාරන්දනිය පුරාණ විහාරස්ථානයේ බුදු පිළිම සහ දේපළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දේවාලිකම පොලිසිය සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් සැකකරු ළඟ තිබී මත්කුඩු පැකට් කිහිපයක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රියේ 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.